අයිබෝවන් ඉතින් අප මම දැන් රිවියුවක් කරන්න යවිලා තියෙනවා. ඉතින් පහුගිය දවස්වල අපි දාපු වීඩියෝ එක මේ හොල්මන් සහ අද්භූත දේවල් අහුවිච්ච තැන් චුට්ටක් වලට හයිලයිට් කරලා පෙන්වන්න හිතුවා. ඉතින් යම් කිසි තැන්වල අපේ තියෙන අඩුපාඩු නිසා ඔයාලට ඉතින් අපේ විශ්වාසය අඩුපාඩුවක් ඇති වෙන බව මම හොඳටම දැකලා තිනවා ලක් කමෙන්ට් වලින්. ඉතින් ඒකට සාමා වෙන්න ඕනේ. ඉතින් අපි යම් කිසි අපේ අඩුපාඩු නිසා ඔයාලට මේවා බොරු වගේ දැන්න ඇති. ඉතින් ඒවා අපි ඉතින් කොච්චර අපි දැඟලුවත් ඒක අපිට හදා ගන්න බෑ. ඉතින් අපි ඉස්සරහට හිමීට ඒ ටිකත් හදා ගන්නම් ඔයාලට. ඉතින් ඒක සමා වෙන්න ඕනි. ඉතින් ඒ නිසා මේවා අපි කොහොම හෝ දෙයක් බොරු කරන ඒවා නම් නෙවෙයි. ඒක තමයි අංකයකට කියන්න ඕනි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී මෙන්න මේ හරියේදී ඔයාලට බලා ගන්න පුළුවන් බිත්තියක් ළඟ තියෙද්දී මෙන්න මේ විදිහට මම මේ රතු පාට රවුමක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට එතන බලා ඔයාලට මේ බිත්තියට එහා පැත්තේ මූණක්ගේ ස්වරූපයක මූණක් මිනිහෙක්ගේ මූණක් දාගෙන අපි දිහා බලා ඉන්නා වගේ තමයි ඒක පේන්නේ. ඉතින් එතනක හොඳටම පේනවා. ඔයාලට පුළුවන් නම් මේ අපි මේක එඩිට් කරනවා අපි කරන්නේ මේ කම්පියුටර් ඩිස්ප්ලේ එක. ඉතින් ඒ හින්දා අපිට හොඳටම මේක හයිලයිට් වෙලා පේනවා. සමහරක් වෙලාවට අපි මේක මේ ක්වලිටි අඩු කරලා සාමාන්‍ය දැන් අපි ඒකට අර මේක MB ගන්න තියෙනවනේ. දැන් සමහරක් වෙලාවට මේක හොඳම ක්වලිටි එක ගන්නවා නම් 2.2 GB තමයි අප්ලෝඩ් කරන්න. ඉතින් ලොකු ප්‍රශ්න තමයි මම ඉන්න ස්ථානයත් එක්ක මේක අප්ලෝඩ් කරන්න බෑ. එතකොට මම කරන්නේ මේක මෙගාබයිට් 600කට 800 වගේ අඩු කරනවා. අඩු කරලා තමයි මේක අප්ලෝඩ් කරේ. එතකොට පොඩ්ඩක් අර මේ ක්වලිටි අඩු වෙනවා. ඉතින් ඔයාලට සමහරක් විට ඔයාලගේ ෆෝන් එකෙන් මේ දේ පේන්නේ නැතුව ඇති. ඒත් මම හිතනවා ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ෆෝන් එක වුණත් පුල් සයිස් දාලා ඩිස්ප්ලේ එකේ බැලුවොත් මේ දේ පේනේ කියලා. ඉතින් කම්පියුටර් එකකින් බලනවා නම් ඔයාලට හොඳටම මේ දේ පේන්න පුළුවන්. ඉතින් මෙතනදී තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් මූණක් දාගෙන ඉන්නා වගේ මූණක් තමයි පේන්නේ. අපිට මේකින් මේක දෙතුන් තැනකදී අහුවෙලා තිබ්බා. ඉතින් පළවෙනි තැනදී මම හයිලයිට් කරලා පෙන්නුවා. ඉතින් ඒක ඔයාලට දැකලා නැහැ. මට හිතෙන විදිහට ඒක තමයි ගොඩක් දෙනෙක් මොකද කියන්නේ මෙහෙමයි මේක ඇතිවත් බම්බුවක් නැහැ කියලා. ඉතින් ඔයාලට මම මෙතන මේ බිත්තිය ගාන කතා කරගෙන මේ කැමරාව අපි මාත් අතින් තියාගෙන මල්ලි අර කැමරා ගන්න මල්ලි පිටිපස්සෙන් ඉඳගෙන අපි පාර පැත්තට ගිහිල්ලා ආයි මේ පෙතර අල්ලනවා නම් කැමරාව ආයි ඔන්න ඔයාලම පේනනම් ඔන්න ඊළඟ ෂොට් එකේදී ඔන්න ෂොට් එක ඔන්න දෙදි ඔතනත් බලන්න ඉන්න ඔයාලට හොඳට බලන්න පුළුවන් බිත්තිය එහා පැත්තෙන් ඔන්න හොඳට බලන්න ඉන්න යට යට මුල් යට බලන්න හොඳට පල්ලෙහාදි හොඳට මිනිහෙක් බලන්න ඉන්නවා ඔයාලට ඔන්න කැමරාව ආයි මම ගත්තා පස්සට ඔන්න බලන්න පුළුවන් ආ ඔලුවක් වගේ තියෙන මිනිහෙක් ඔන්න ඔතන දැක්ක නේද ඔය තියෙන හොඳටම සාමාන්‍ය පේනවා මෙතනදී ඔයාලා පොඩ්ඩ ෆුල් සයිස් දාලා බලන්න ඉතින් මම මේක අප්ලෝඩ් කරන ඔය තියෙන්නේ මූණ හොඳටම තියෙනවා අවුලක් වගේ නිකන් හිසකෙස් තියෙන නිකන් හරියට හිතා ගන්න බෑ නිකන් කුරු මිනිහෙක්ද මන්දා නේ වගේ පොඩි දෙක තුනක් අහුවෙලා තියෙනවා. ඉතින් අපි අර වීඩියෝ එඩිට් එක කරනකොට අපි හොඳටම හැම තැනම අපි චුට්ට චුට්ට බලනවා මොනවා හරි අහුවෙලා තියෙනවද යම් කිසි දෙයක් හෝ අඩුම ගානේ වෙනම අපි හිතන්නේ නැති දෙයක් හරි මිනිහෙක් හරි ඒ වගේ තමයි බලන්නේ. ඉතින් ඔයාලා තාමත් බලන්න පුළුවන් ඒක ඒ මනුස්සයා හරි මොකා හරි අපි දිහා බලා ඉන්නවා. ඔයාලට බලන්න පුළුවන් ඔය පිටියට වඩින් පල්ලෙහා ඔය තියෙන බලා ඉන්නවා වගේ. ඉතින් උඹලා මේ බලනවා නම් මේ වීඩියෝ එක ඔයාලා ඔයාලද මේ දේ දකින්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක මෙහෙමයි. ඉතින් මට අර තමයි ක්වලිටි ප්‍රශ්නේ තමයි 1 GB කියන්නේ. අපේ පැත්තට තියෙන සිග්නල් පහසුකමත් එක්ක ගොඩාක් වෙලා යනවා අප්ලෝඩ් කරන්න. ඉතින් අපි ඉස්සරහට ඒකත් හදාගෙන ඔයාලට හොඳ වීඩියෝ එකක් හදලා ගෙනත් දෙන්නම්. ඉතින් හොතෙන්දී අපි චුට්ටක් බය වෙලා ඉන්නා මොකද මේ දේවල් දකින්න ඒවත් එක්කම. ඉතින් මම බයික් එක අපේ නවත්තලා දෙන ඉස්සරහා ඔයාලට බලගන්නවා පාර පැත්තේන සුදු පාට ඇඳගත්ත මිනිහෙක් යනවා. ඒක ඉතින් ඒකත් හොඳටම පේනවා. ඉතින් ඔයාලා හයිලයිට් කරලා පොඩ්ඩක් ක්වලිටිය වැඩි කරලා චුට්ටක් කළුවරක වගේ තනක ඕ යන්නේ. ආ ඔය දැක්කා මම නම් දැක්කා. ඕ යන්නේ සුදු පාට ඇඳගත්ත මිනිස්සෙක් වගේ. ඉතින් අපි දැන් මෙතන මෙතන ලොකු සිද්ධිය තමයි මේක අద్భుත ආත්මයක්ද එහෙම නැත්නම් මේක මේ මිනිහෙක්ද කියලා මට නිගමනට එන්න බෑ. මොකද දන්නවද මෙතන මේ පාරක් තියෙන්නේ. ඉතින් මමත් එක හිලාම කියන්නේ නැහැ. ඉතින් මේක සූම් කරන විදිහට අපිට හැබැයි අතපයක්වත් අපිට හොයාගන්න බෑ කොහෙදවත් තියෙන්නේ කියලා සූම් කරා උඩින් සූම් කරා මේක පේන්නේ නැහැ. ඉතින් සමහරක් විට අద్భుත ආත්මයක් වුණා කියන්න පුළුවන්. ඉතින් අපිට හෙන ගැහුවා වගේ මට වැදුනා මේක. මොකද මං එකපාරම මට හිතා ගන්න බැරුව මම කොහෙටද ගියේ කියලා. දෙපැත්ත බලන්න කොහෙවත් නැහැ. සමහරක් විට අපි මෙතන කැමරා කරනවා බව දැනගෙන එක්කෝ මේ ලයිට් එක අල්ලනකොට චුට්ටක් මිනිහෙක් කයිමලා යන්නේ දුවලා යන්නේ මොකක් හරි වැඩක් කරනවා තමයි කියලා හිතාගෙන සමහරක් විට බලන්නේ ඉඳලා හරි එහෙම දෙයක්වත් වෙන්න පුළුවන්. ඉතින් අපි වුණත් එහෙම තමයි. අපි කොහේ හරි කවුරු හරි කැමරාවක් අහෝ ලයිට් එකක් ගන්න මොකක් හරි කතා කරනකොට අපි අහගෙන ඉඳලා මූ මොකක් හරි වැඩක් තමයි කියලා අපි ඉතින් කැපිලා යනවා. ඒ වගේ වැඩක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පිරිමා ආත්මයක් කියලා තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම පාඩ බහැලා ඒ ගියා ආත්මය. උතින් තුම්ම ටී හන්දියක් තුම්මන් හන්දියක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්.
එකක් කෙලින්ම වැව පැත්තටත් අනිත් පාර ගම් පැත්තටත් තියෙන්නේ. ඉතින් ඔයාලට ওই විදිහට ඔය බලා ගන්න පුළුවන්. එහෙනම් මම ආයෙත් පිටිපස්සට එනවා. ඉතින් ඔය වගේ තේවල් තමයි මගේ මේ වීඩියෝස් එකට ගොඩාක් දුරට අහු වෙලා තිබ්බේ. ඉතින් ගොඩක් කිව්වොත් මේ දේවල් මම දකිනවා මේ වීඩියෝ එකේ. ඉතින් මම ගොඩාක් මම දකින දේවල් ඔයාලා දැකලා නැහැ. ඉතින් ඒ නිසා මට හරි දුකයි. ඉතින් මට මේක මේ මෙච්චර මහන්සි වෙලා කරන දේවලු සමහරක් දේවල් පෙන්වන්න බැරි වෙන එක ගැන. ඉතින් තාක්ෂණයේ දෝෂ සහ අපේ තියෙන ජන්‍යම් චූටි ප්‍රශ්න හින්දා මේ දේවල් වෙන්නේ. ඉතින් ඒ දේවල් අපි ඉමේට ඉස්සරහට හදාගමු. මොකද මම කියන්නේ ගන්න ලොකුවට මේ ටෙක්නික් එකක් ගැන මේ දේවල් ගැන දන්න කෙනෙකුත් නෙවෙයි, කියන්නේ මේ තාක්ෂණය පිළිබඳව. ඉතින් මේ ගැන නම් මේ හන්ටින් ඔය ගෝස් ඒ ගැන නම් චුටි දැන් යම් කිසි දැනුමක් තියෙනවා මුල් කාලෙට වඩා. ඉතින් ඒ නිසා මේ තාක්ෂණික දේවලුත් අපි ටික ටික දෝෂ හදාගමු. ඉතින් දැන් තියෙන දැන් අපි EMF ඩිටෙක්ට් එකකටවත් යනවා නම් ඉතින් ඒ දින දැන් කලින් රුපියල් 6000ට තිබ්බක දැන් රුපියල් 21000 30000ක් වගේ වෙලා තියෙනවා. ඉතින් මුදල් ප්‍රශ්නත් චූටි රිපියුටි තියෙනවා. අපි ඒවත් හිමීට හදාගෙන අපි හොඳ ගමනක් යන් ඉස්සරහට. ඉතින් මීට වඩා ක්වලිටි වීඩියෝස් කරන්න අප්ලෝඩ් කරන්න අපි ස්පීඩ් එකේ අප්ලෝඩ් කරන්න අනිත් එක තමයි හොඳ ක්වලිටි කැමරා ටිකකුත් ගෙනල්ලා අපි හිමීට පටන් ගමු. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක පුරාම මේ ටික තමයි ඉතින් දැක්කේ. ඉතින් ඔයාලට මම කියන්නේ තේරුම් කරලා දුන්නා. ඉතින් මේවා අපි පෙළඹීමක් හෝ අපගේ ක්‍රියාවලියක් නොවන බව කරුණාවෙන් සලකන්න ඕන. ඒක තමයි ඉතින් අංක එකට කියන්න ඕනේ. ඉතින් මගේ අඩුපාඩු හරි යමන් මගේ විනිවිද බව ඔයාලට පෙන්වන්න බැරි වෙන හින්දා මේවා නිකන් ඔයාලා හිතයි නිකන් මේවා නිකන් අනේ මේවා නිකන් මේ පොඩි ළමකට බයිලා වගේ. ඉතින් සමහරක් වෙලාවට ඉතින් මේක නිකන් අපි කියනකොටම නිකන් hina යන සාහිත්‍යයකට එනවා. මොකද ඒවා එහෙම තමයි. මොකද හැම දෙයක්ම දැන් චාටර් කරලා තියෙන හැම කෙනාම දැන් අපිට වුණත් හරියට මේ ෆීල්ඩ් එකේදී වීඩියෝ එකක් කරනවම ගොඩාක් විදිහට ඔයාලා සැකසහිතෙන් ඉල්ලනවා. මිනිස්සුත් එහෙම තමයි. මේ බලන කට්ටියත් එහෙම තමයි. ගොඩාක් දුරට මේවා බොරු තමයි කියලා හිතන්නේ නැහැ. මේ අපි ගොඩාක් දුරට අපේ වීඩියෝස් හදන්නේ අපිම තමයි. ඒ නැතුව පිට කවුරුවත් අපි මේ වීඩියෝ එඩිට් කරන් දෙන්නෙත් නැහැ. අනිත් එක තමයි පිට කවුරුවත් අපි මේවට ඒ කියන්නේ මේ එඩිටින් සහ මේවට ගන්නෙත් නැහැ. ඒක තමයි. ඒ නිසා අපි මේ වීඩියෝ හදන හින්දා හැම වෙලාවම අපේ 100%ක් අපි විනිවිදභාවයේ තියෙනවා. අනිත් එක තමයි අපි මේ වීඩියෝ කරන්නෙත් මේ ස්ථාන අපේ ගම් දෙවස් හෝ එහෙම නැතුව මේක මේ අපි හදන්න තැනක්වත් එහෙම නෙවෙයි. අපි මේවා පිට ස්ථානවල කරන්නේ නිසා අපි 100%ක් සත්‍යම තමයි හැම දෙයක්ම දෙන්නේ. මොකද ඉතින් මොකටද එහෙම දෙයක් කරලා ඉතින් වැඩක් නැහැ. එහෙම ඉතින් අපිත් නවත්තලා දාන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්න ඕන 100%ක් අපේ තියෙන යම් සියලු පාඩු හින්දා වල සැක හිතනවා ඉතින් මේවා බොරු වගේ කියලා. ඉතින් මොකද අපේ විනිවිද භාවය පෙන්වන්න බැරි නේකට අනිවාර්යයෙන්ම ඔයත් මම වුණත් එහෙම තමයි. නිකන් අර අපි බැංකුවට යනවා නම් සල්ලි දාන්න 105 පොලියක් තියෙනවා මෙහෙමයි කියලා. එතකොට එකපාරම කිව්වට අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට කොහොම කරන්නේ? ඒ නිසා යම් කිසි යම් සියලු පාඩු හින්දා ඒ කොහේ හරි අපි සල්ලි දාන්න යන ස්ථානයේ අඩුපාඩු තිබ්බොත් අපි සැකෙන් බලන්නේ. ඒ නිසා ඒ වගේ තමයි අපේ වීඩියෝස්ත් අපි ඉස්සරහට මේ දේ හැමදේම හදාගන්න. යාළුවෝ සුබ දවසක්. SL Ghost Experiment සහ Hunting වලත් එක්ක රිදි සිටින්න පළවතු පොඩි subscribe button එක අමතක නොකර ඔබලා ඊට යාපෙන් දිර බෙල් icon එකත් අඩු ගහලා දාන්න. ඒක අපි දාන වීඩියෝස් ඔය ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරන්න. හොඳ වීඩියෝ එකක් කියලා හිතනවා. ඉතින් full quality full size දාලා බලන්න. එතකොට මම කිව්වේ කියන හැම දෙයක්ම ඔයාලට පෙනේ. එහෙනම් පිටතනක ස්ථානයේදී වීඩියෝ කරේ මේ වීඩියෝ එක විස්තර වුණේ නම් පල්ලයක මෙසේජ් එකේ කමෙන්ට් දාන්න. ඔයා මගේ නම්බර් එකට හෝ WhatsApp එකට Vimeo එකට ඕන එකට මෙසේජ් එකක් දාලා තියන්න. මම ඔයාලට ශනික රිප්ලයි කරනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයත් මමත් එක වගේ මිනිස්සු තමයි. ඒ නිසා මෙසේජ් කරන්න කතා කරන්න බය වෙන්න එපා. එහෙනම් සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.